අයිබවන් ඔබට සුබ දවසක් වේවා. බුද්ධ සිකුරු බලවත් වෙයි. බුද්ධයට ඥානයට අධිපති බුද්ධ ග්‍රහය 1/23 වැනි සඳතා පෙරවර 10:13ට සිංහ රාශියේ සිට කන්‍යා රාශියට පැවසෙනවා. කන්‍යාව බුධට උච්ච රාශිය වනවා. ලබන ඔක්තෝබර් මාස 10 වැනිදා පෙරවර 11:22 දක්වා බුධෙහි රැඳී සිටින අතර මෙම කාලය රටේ ජනතාව බුද්ධයට මුල් තැන දී කටයුතු කරන කාලවකවානුවක් වනවා. ලංකා කේන්ද්‍රය තුළ බුද්ධ පැමිණෙන්නේ 8 වන භාවයටයි. ලෝකායන ජ්‍යොතිෂයට අනුව බුද්ධ ග්‍රහය 8 වැන්නේ ගමන් කරන කාලය හඳුන්වා ඇත්තේ විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ වෙනස් වීමක් හා ක්‍රියාකාරී භාවයක් නව පිපිදීමක් ඇතිවන කාලයක් ලෙසයි. ඒ අනුව මෙම කාලය රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටවන කාලයක් වනවා. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මාවතකට යොමු වීමක් සිදු වනවා. රටේ නීතිය, ව්‍යාපාර, විදේශ සම්බන්ධතා ආදී සෑම ක්ෂේත්‍රයකම ඉතා සුබවාදී වෙනස් වීමක් සිදු වනවා. රටේ ජනතාවගේ සිත් සතන් තුළ නව පිපිදීමක්, නව ජවයක්, විශාල උද්‍යෝගයක් ඇතිවන අතර රටේ නායකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සියලුම දෙනා ඉතා නිවැරදිව බුද්ධිමත්ව තීරණගෙන කටයුතු කරන කාලයක් වනවා. මෙම කාලය විශේෂයෙන් කුඩා දරු දැරියන්ට සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉතා සුබදායක කාලයක් වනවා. මෙම කාලය තුළ රවි ග්‍රහයාද කන්‍යා රාශිය තුළ ගමන් කරන බැවින් වසරකට වරක් යෙදෙන රවි බුධ සංයෝගය නිසා දරුවන්ට අකුරු කියවීම ආදී සුබ කටයුතු සඳහා යොදාගත හැකි සරස්වති යෝග කිහිපයක්ද මෙම කාලය තුළ උදාවනවා. නව ව්‍යාපාර ආරම්භයටද මෙම කාලය ඉතා සුබදායක කාලයක් වනවා. මෙම කාලය තුළ උපදින දරුවන්ගේ ජන්ම කේන්ද්‍රවලද බුධ ආදිත්‍ය, භද්‍රා, විදු රවි වැනි ඉගෙනීම සම්බන්ධයෙන් සුභ යෝග ගණනාවක් පිහිටනවා. මෙම කාල සීමාවේ සිකුරුද ඉතා බලවත්ව සිටින බැවින් මෙම දරුවපත් ඉතා වාසනාවන්ත වනවා. මෙම බුධ මාරුව මිථුන, කන්‍යා, ධනු, මේන ලග්න හිමියන්ට ඉතා සුබදායක වනවා. එම ලග්න හිමියන්ට මෙම කාලය තුළදී ඉහත කී සුභ යෝග උදාවන අතර ඔවුන්ගේ ඥානය දසත පැතිරවිය හැකි වනවා. අධ්‍යාපන කටයුතු වලින් විශිෂ්ට ජයග්‍රහණ අත්වන අතර විභාග ආදිය පහසුවෙන් සමත් විය හැකි. ව්‍යාපාර හා මූල ක්ෂේත්‍ර සම්බන්ධ කටයුතු වල නිරතව සිටින ඉහත ලග්න හිමියන්ටද මෙම කාලය තුළ වැඩි මූල්‍ය වාසි අත්වන අතර නව ආයෝජන ආදියටද මෙම කාලය සුබදායක වනවා. මෙම කාලය සිකුරු බලවත්ව තුලා රාශිය තුළ ගමන් කිරීම හේතුවෙන් මේෂ, කටක, තුලා, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ටද ඉතා සුබදායක කාලයක් වනවා. ජීවිතයේ සතුට සැනසීම පවතිනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලේ subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.